තවත් අලුත් දවසක්. අපි මේ යන්නේ රසවත් දෙයක් හොයාගෙන. ලංකාවේ ඌණ කියන කොටසට අයිති නිසා මෙතනන් අපි සමහර යාළුවෝ දැකලත් නැතුව ඇති. ඉස්සර නම් හැම තැනම වගේ මැල්ලකස් තිබුණට දැන් නම් කලාතුරකින් තමයි පේන තියෙන්නේ. ඉතින් අපිට මේ වත්ති මුද්දුනටම එන්න උනා මැල්ලකහක් හොයාගෙන. ඉස්සර නම් මේ කැලෑස්සේ අපිට ඇස් දෙක පියාගෙන උනත් යන්න පුළුවන්. ඉන්නකෝ අපිත් එක පොට්ටක් ඇවිදින්න. ඔන්න අපි හරි තැනට ආවා. බලල කියන්නකෝ මේ දේ දන්නවද කියලා. මේ තියෙන්නේ මැල්ල. හරිම රසවත් වගේම හිතාගන්න බැරි තරම් කොණයක් තියෙන කොළ වර්ගයක්. වීඩියෝ එකේ ඉදිරියට අපි මේ ගැන කතා කරමුකෝ. නගරපතව ඉන්නවා නම් මේ දේවල් ඉතින් ඇත්තටම දකින්න නැහැනේ. පෝච් එක හරි පැලයක් හිටවල තියාගන්න පුළුවන් නම් හරි වටිනවා. අපි එනකොට හොඳට ඉර පායලා තිබ්බට දැන්නම් පොඩි වැස්සක් එන්න වගේ. නොහිතපු වෙලාවක හෝ හෝ ගාල ගස් අබරගෙන ආපු කුලගත් එක බිමහ වැස්සේ අපි තුන්දෙනා කොටයක් ඉදිරියලා බලාගෙන ඉන්න බාගට තෙමිගෙන. වැස්ස ටික කඩු කරාම ඔන්න අපි ගෙදරට ආවා. මේ ටික මෙතනින් තියලා මට හැමදාම කරන්න අතපසු වෙන දෙයක් කරන්න යමුකෝ. මගේ පවුලෙ කීප දෙනාගේ උපන්දින ඇරුනම අපේ අනිත් ආදරණීය හිතවතුන්ගේ උපන්දින මට නිතරම වගේ අමතක වෙනවා. නොහිතපු මොහොතවල් වල මට ලැබුණ සුබපැත මාව කොයිතරම් සතුට කරාද කියලා දැනුනම මගේ නිදේ අතපසුණා කියලා මට පසුතැවිල්ලක් දැනුණා. සමහර විට ඕගලන්ටත් මේක මේ විදිහටම වෙලා ඇති. මාස 12 නම් සඳහන් කරලා එකේ ඉඳලා 30ක වෙනකන් අංක දාපු print outs ටිකක් මම අරගත්තා. ඒකට ලස්සනට කවරකුත් දාලා ඊට පස්සේ ඒ මාසවල උපන්දින හිමිකරුවන්ගේ නම් ටික අදාළ මාස දින පිටුවේ දිනේ ඉස්සරහන් මේ විදිහට ලියාගමුකෝ. දැන් හැම මාසිකම මුලදී මේ පොතේ අදාළ මාස දින උපන්දින ටික කැලෙන්ඩර් පිටුවේ ලියාගන්නවා. උදාහරණයක් විදිහට ලබන මාසෙ නොවැම්බර්නේ. මාසෙ පටන් ගන්න දවසට මේ පොතේ නොවැම්බර් මාසයේ උපන්දින හිමිකරුවන්ගේ නම් ටික කැලෙන්ඩරේ අදාළ දිනේ ළඟින් ලියලා තියෙනවා. එතකොට මාසෙ පුරාම කැලෙන්ඩරේ පේන හින්දා අමතක නොවී සුබපැතුම් එකතු කරන්න මට පුළුවන්. උපන්දින සුබපැතුමක් කියන්නේ පොඩි දෙයක් කියලා හිතුවට ඒක උපන්දින හිමිකරුගේ හිත සතුටින් පුරවන, ඔයා ගැන ආදරයක් ඇති වෙන හරිම ආදරණීය දෙයක්. අවු ටිකක් වැටුණ වෙලාවේ ටක් ගාලා රෙදි ටික වේලගමු. වොෂින් මැෂින් එකට දාපු රෙදි එහාට මෙහාට අරගෙන යන්න මම මේ වගේ කෝඩයක් තියාගෙන ඉන්නවා. රෙදි ගොඩක් එකපාර පොඩීටක වේල ගන්න මේ වගේ රැක් එකකුත් තියෙනවා. මේක නම් ඔගොල්ලෝ ළඟ තියෙනව ඇතිනේ. හැම දෙයකටම ඒ වෙනුවෙන් වෙන්ගුණු නියමිත දෙයක් තියෙනකොට වැඩ කරන්න හරි පහසුයි. ඉතින් තෙත රෙදි ටික මේ වගේ හැන්ඩල් එකක් තියෙන බාස්කට් එකක ගේන එක මට පහසුවක්. ඒ ටිකත් වේලෙනකන් දවල් පැත්තේ රස මැල්ලුමක් හදාගමුද? මැල්ල කොළවල ලපටි දළු ටිකෙන් තමයි ගුටිකොළ සම්බෝල හදනවා වගේ සම්බෝලෙ හදාගන්නේ. ලපටි දැල්ල මෝරපු කොලේට වඩා ටිකක් මිලිකයිනේ. ඒත් කලවමට මෝරපු කොල ටිකකුත් දාගන්න පුළුවන්. පාවිච්චි කරපු ෆොයිල් සෝදලා පිරිසිදු කරලා නැවත පාවිච්චි කරන්න මම මෙහෙම තියාගන්නවා. ඉතින් අර බැල්ල කොලවල මෝරපු කොල ටික අපි විසි කරන්න බෑනේ. ඒක මං ෆොයිල් එකේ ඔතලා ශීතකරණයේ දාලා තියාගන්නවා අවශ්‍ය වෙලාවට බැදලා කැමට ගන්න. මැල්ලකොළ බැදල ලුණු ටිකක් කියලා ගත්තාම එන රස දන්නෝ දනිති. කොස් තම්බන වෙලාවට, මඤ්ඤක තම්බන වෙලාවට මැල්ලකොළ කීපයක් දාන්නකො. ඇත්තටම අමුතු හොඳ මිහිරි රසක් එනවා. මේ විදිහට ෆොයිල් වල ඔතලා පලා වර්ග, කොළ වර්ග ගොඩක් තව ශීතකරණයේ තියාගන්න පුළුවන්. කලින් වීඩියෝ වල අපි ගැන කතා කරලා තියෙනවනේ. කරපිංච හැම ගොඩක් තව මේ විදිහට තියාගන්න පුළුවන්. මේක හොඳ ක්‍රමයක්. සෝදල දිය බේරෙන්න තියපු මැල්ල කොල ටික දැන් ඉතින් අපි මැල්ල සම්බෝලයක් හදාගමුකෝ. හදන කමං මැල්ලවල ගුණ ටික නම් කියන්නම ඕනේ. මේ ටික හපුවම ඔයාලට හිතේ කොහෙන් හරි මැල්ල පැලයක් ගෙනල්ලා ගෙදර හිටව ගන්න ඕනි කියලා.
ප්‍රති ඔක්සිකාරක ගුණේ මනින්න ලංකාවෙන් තෝරගත්ත කොළවර්ග 34ක් අතරින් පළවෙනි 4 දෙනා අතරට එන්න මැල්ල කොළවලට පුළුවන්ුණා. ඉතිරි 3 දෙනා තමයි කතර මුරුංගා, රණවරා, පැෂන් ෆෘට් කොළ. තව තියෙනවා ඊට කලින් මේ ටිකත් අහගන්නකෝ. ඌන ඒ කියන්නේ හිඟ කොළ වර්ගයක් හින්දා හිතවතෙකුට දෙන්නත් මම ටිකක් මේ විදිහට වෙන් කරා. අසල්වැසියන් හිතවතුන්ට මොනවා හරි දෙයක් දෙනකොට අපි ඒක පිරිසිදුව පිළිවෙලට දෙන්න ඕනේ. පිගණක් වුණත් පිටපැත්ත බලන්න ඕනේ හොදට පිරිසිදුව තියනවාද කියලා. ඒක ඒ අයට අපි කරන ගෞරවයක්, විශේෂ සැලකිල්ලක්. දැන් අපි අපේ කතාවට ආයමත් යමුකෝ. මේ පරීක්ෂණවල ප්‍රතිඵල විශ්මයජනක වුණා. ගොටු කොළවල අන්තර්ගතය වගේ 10 ගුණයක් මැල්ල කොළවල ෆිනොලික සංයෝගය අන්තර්ගත වෙලා තිබුණා. පලා වර්ගවලින් සැපයෙන ප්‍රධාන ප්‍රතිඔක්සිකාරක දෙක තමයි ෆිනොලික සහ කැරටිනොයිඩ් කියන වර්ණකය. ඉතින් හිතාගන්න පුළුවන් නේද මැල්ල කොළ කියන්නේ කොච්චර වටින දෙයක්ද කියලා. තව පොඩි දෙයක් කියන්නේද, හාල්, කඩල, කවුපි මුංගට වලට මැල්ල කොළ දෙක තුනක් දාලා තිබ්බම ගුල්ලෝ පණුව ගහනකින් වළක ගන්න පුළුවන්. මම මැල්ලුම් හදද්දී යහමින් රතුළුණු එකතු කරනවා. රතුළුණු වල ගුණ ඉතින් ඔකලන්ට අමුතෙන් කියලා දෙන්න ඕනේ නැහැනේ. ඇත්තම කතාව තමයි මේ කැලෑ කොළවල වාණිජ පලා වර්ග වුණු ගොටු කොළ මුකුණු වෙන කංකුම් වලට වඩා පුදුම තරම් ඖෂධීය ගුණයක් තියෙනවා. මුත්‍රා ආශ්‍රිත රෝග, වකුගඩු රෝග, අධික රුධිර පීඩනය, දියවැඩියාව, මේ හැම දෙයකටම ඉතාමත් හොඳ ඖෂධීය ගුණ පිරුණු කොළ වර්ගයක් තමයි මැල්ල කියන්නේ. නූතන සමාජ ජීවත් වෙන අපිට තියෙන අධි වෙහෙසකාරී ජීවන රටාව. එහිඳ මානසික ආතතිය, දූෂිත වායුකෝලිය, ඒ වගේම ෂණික කෑම වර්ග ඇතුළු තවත් බොහෝ දේවල් හින්දා විවිධ දරුණු රෝගාබාධවලට අකලට වයසට යාම විතරක්ද පිළිකා එන්න එන්නම වැඩි වෙනවා. වේලෙන්න දාපු රෙදි ටික දැන් වේලිලා. තෙත රෙදි කේන්න පාවිච්චි කරපු බාස්කට් එකටම තමයි මම රෙදි ටික එකතු කරන්නේ. අතට රෙදි ටික එකතු කරගෙන ගෙනිච්චම අපි ඔක නමනකන් තැන් තැන්වල දානවනේ. සාලේ, කෑම කාමරේ, පුටු උඩ, ඇඳන් උඩ, සමහර වෙලාවට අමුත්ත එනකොට රෙදි ටික උස්සගෙන ගෙට දුවන වෙලාවලුත් තියනවා නේද? සමහර වෙලාවට පුටු උඩට දාපු රෙදි ටික දවස් ගානක් යනකන් නවා ගන්නත් බැරි වෙනවා. ඉතින් මේ වගේ බාස්කට් එකක දාලා තිබ්බම ඒක පිළිවෙලයි. වෙලාව තියෙන විදිහට මේක ලං කරගෙන ටික ටික හරි නමලා අසුර ගන්න පුළුවන්. නිතර අඳින ඇඳු මම මේ විදිහට හැංග කරලා එල්ලලා තියෙනවා. ඒකට පොඩි විශේෂිත තැනක් තියෙනවා. මේ රෙදි වැඩේ ගැන අපි වෙන දවසක කතා කරමු නේද? ඉතින් ගිහින් ඉන්න පරිස්සමින්, ආරක්ෂිතව, සතුටින්, ආදරෙන් ඉන්න.